ප්‍රයිස් රේන්ජකින් බලාපොරොත්තු වෙනවට වඩා වැඩි දෙයක් දෙන ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩයක් තමයි Xiaomi කියන්නේ. විශේෂයෙන්ම මෙයාලගේ Redmi series එකේදී ගෙවන ගානට වඩා වැඩි performance තියෙන device එකක් ඔයාලට දෙන්න එයා ගොඩක් උත්සාහ කරනවා. අපි බලමු Xiaomi ලගේ තවත් popular device එකක් වෙන Xiaomi Redmi Note 9S device එක ගැන. වීඩියෝ එක යන කලින් මතක් කරනවා මේ වගේ videos ඉස්සරහටත් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. ඔයාලට මේ Redmi Note 9S device එක ශ්‍රී ලංකාවේදී රුපියල් 45,000කට ආසන්න මුදලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. Redmi Note 9S device එකේ box එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. සුපුරුදු විදිහටම box එකේ උඩ පැත්තේ device එකේ photo එකක් එක්කම MI logo එක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම box එකේ side එකේ දෙපැත්තටම වෙන්න Redmi Note 9S කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව box එකේ යටි පැත්තේ අපි මිලදී ගන්න device එකේ color එක, storage එක, RAM එක වගේ විස්තර කිහිපයක් මේ විදිහට දක්වලා තියෙනවා. box එක unbox කරගත්තාම මුලින්ම paperworks වලට අමතරව SIM remove tool එක, backup එකක් වගේ දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට USB type C cable එකකුත් හම්බෙලා තියෙනවා. මේ cable එකෙන් අපිට data transfer කරගන්නවා වගේම device එක charge කරගන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා 18 volt fast charging technology එක support කරන charging adapter එක. දැන් අපි කතා කරමු මේ device එකේ appearance එක ගැන. විශේෂම දේ තමයි price range එකේ හැටියට mid range phone එකක් වුණත් ඔයාට පේනවා ඇති mid range phone එකක් කියලා හිතන්නවත් බැරි ගානට ගොඩක් glass like glossy finish එකක් සහිතව මේ device එකේ back එක මෙයාලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම camera setup එක ටිකක් උඩර හිටින විදිහට මෙයාලා නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ ටිකක් ලොකු sensor එකක් තියෙන නිසා මේ විදිහට මෙයාලට නිර්මාණය කරන්න සිද්ධ වෙන්න ඇති. තව back එකේ පහළට යනකොට Redmi කියලත් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. නමුත් සඳහන් කරනුනේ විශේෂම දේ තමයි මේකේ ෆ්‍රේම් එක ඇලුමිනියම් like feel එකක් තිබුණත් plastic වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී අඩු මුදලකට වැඩි දෙයක් දීමේ පරමාර්ථයෙන් තමයි මම හිතන විදිහට මෙයාලා මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. phone එකේ පහළම 3.5 mm headphone jack එක, USB type C port එක, main microphone එක සහ main speaker එක මේ විදිහට බලා ගන්න පුළුවන්. phone එකේ උඩ පැත්තේ noise cancellation microphone එක සහ IR blast එකක් තියෙනවා. device එකේ දකුණු පැත්තේ උඩම volume rocker එක සහ fingerprint scanner එක මේ විදිහට බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි Note 8 set එකේ ඉඳන් Note 9S වෙනකොට ගොඩක් ලේසියෙන් access කරන්න පුළුවන් විදිහට side mounted fingerprint scanner එක මෙයාලා නිර්මාණය කරලා තියෙනවා. phone එකේ වම් පැත්තේ SIM tray එක තියෙනවා. SIM tray එක එළියට ගත්තාම ඔයාලට පේනවා ඇති nano SIM දෙකක් සහ micro SD card එකක් එකවර භාවිත කරන්න පුළුවන්. build quality එක ගැන තවත් කතා කරනවා නම් මෙයාලා සඳහන් කරන විදිහට ජල විකර්ෂක coating එකක් add කරලා තියෙනවලු. ඒ කියන්නේ දහඩිය වතුර වගේ දේවල් ගෑවීම අවම වෙන විදිහට මෙයාලා නිර්මාණය කරලා තියෙනවලු. screen එක ගැන කතා කරනවා නම් almost bezel-less design එකක් තමයි screen එකට තියෙන්නේ. අඟල් 6.67ක full HD+ IPS LCD screen එකක් මේ device එකට තියෙනවා. ඒ වගේම in display selfie camera එකක් තමයි මේ device එකට තියෙන්නේ. ඒ වගේම screen protection එකක් විදිහට මෙයාලා Corning Gorilla Glass 5 වලින් screen එක protect කරලා තියෙනවලු. ඊළඟට device එකේ camera එක ගැන කතා කරනවා නම් ඔයාලට පේනවා ඇති සම්පූර්ණම cameras 4කින් යුතු unit එකක් මේ device එකට තියෙනවා කියලා. මෙතනදී 48 megapixel wide angle primary camera lens එක, 8 megapixel ultra wide angle camera lens එක, 5 megapixel macro camera lens එක සහ AI portrait mode support කරන 2 megapixel depth sensor එක මේ විදිහට බලා ගන්න පුළුවන්. සරලවම කියනවනම් 30 fps දක්වා 4K video record කරන්න වගේම ගොඩක් හොඳ slow motion video record කරන්නත් මේ device එකේ පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ selfie camera එක ගැන කතා කරනවනම් 16 megapixel selfie camera එකක් තමයි මේ device එකට තියෙන්නේ. selfie camera එකෙන් AI portrait mode support කරනවා වගේම 120 fps දක්වා slow motion video record කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට phone එකේ specs ගැන කතා කරනවනම් Qualcomm Snapdragon 720G කියන processor එක තමයි Adreno 618 කියන GPU එකත් එක්ක මේ device එකට තියෙන්නේ. මේ device එක ඔයාලට version 2කින් මිලදී ගන්න පුළුවන්. RAM එක 4GB සහ storage එක 64GB version එකකිනුත්, ඒ වගේම RAM එක 6GB සහ storage එක 128GB version එකකිනුත්.
ඊළඟට software ගැන කියනවා නම් Android 10 උඩ MIUI 11 තමයි මේ phone එකේ run වෙන්නේ. MIUI වා කලිනුත් experience කරලා තියෙනවා නම් ඔයාලට ඒ විදිහටම මේ device එකෙත් MIUI experience එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. Battery එක ගැන කතා කරනවා නම් 5020යි milliampere hour battery එකක් තමයි මේ device එකේ තියෙන්නේ. Overall ගත්තාම phone එකේ අනෙකුත් දේවල් එක්කම ගොඩක් හොඳ battery life එකක් ඔයාලට මේ Redmi Note 9S device එකෙන් expect කරන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් 18 watt fast charging support කරන නිසා ඔයාලට ගොඩක් ඉක්මනට මේ device එක charge කරගන්නත් පුළුවන්. අවසාන වශයෙන් කියනවා නම් ඔයාලට මේ device එක මේ විදියට colors කිහිපයකින් වලදී ගන්න පුළුවන්. ඒ වගේම standard phone එක තියෙන accelerometer එක, gyroscope එක, proximity sensor එක සහ e-compass එක මේ phone එකේ අන්තර්ගත වෙනවා. ඉතින් මම හිතනවා Redmi Note 9S device එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙන විදිහට review එකක් ගේන්න මට පුළුවන් වුණා කියලා. ඉස්සරහටත් මේ වගේ videos බලන්න කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් අලුත් video එකකින් ඉක්මනින්ම set වෙමු.